අයිබෝවන් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. කලාලුවේ කවුරුත් දන්න ආදරය කරන කෙනෙක් තමයි ෂණෝද්‍ර පියසාත් කියන්නේ. ඉතින් අද අපි අරගෙන ආවේ ෂණෝද්‍ර පියසාත් ගැන ඔයාලා නොදන්න දේවල් ටිකක්. ෂණෝද්‍ර පියසාත් කියන්නේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන දිනේෂ් පියසාත්ගේ බාල දියණියයි. ඇය ඉපදිලා තියෙන්නේ 1997 සැප්තැම්බර් 8 වෙනිදා. 2023 වසර වන විට ඇයට වයස අවුරුදු 25ක් වෙනවා. ශ්‍රී ලංකාවේ නිළියක් පමණක් නොව නර්තන ශිල්පිනියක්, ගායිකාවක්, නිරූපිකාවක්, චිත්‍රපට නිළියක් හා රූපවාහිනී නිවේදිකාවක්ද වෙනවා. කුඩා කාලයේදීම රංගනයට පිවිසෙන ඇය 2002 වර්ෂයේ වන විට ඔන්න බබෝ චිත්‍රපටයෙන් තමා රංගනයට පිවිසෙන්නේ. ඒ වන විට ඇයට වයස අවුරුදු 5යි. දිවිතුරා, ගමනේයා, දෙවැනි ඉනිම, අඟර දඟර, කොළඹ ඉතාලිය වැනි රූපවාහිනී නාට්‍යවලට රංගනයෙන් දායක වී තිබෙනවා. ඇයගේ උස අඩි 5යි අඟල් 3යි. බර කිලෝග්‍රෑම් 56ක් වෙනවා. ඇගේ ජාතිය සිංහල, ආගම රෝමානු කතෝලික. හිසකෙස් සහ ඇස්වල වර්ණය කළු. රංගනයට දායක වූ චිත්‍රපට අතරින් 2002 වර්ෂයේ ඔන්න බබෝ චිත්‍රපටයේදී ෂණෝද්‍රී චරිතය ලෙසත්, 2006 රෝස කෙලේ චිත්‍රපටයේ, 2010 සුවඳ දැනුනා ජීවිතේ සෙනුඩු චරිතය ලෙසත්, 2011 අඟරදඟර චිත්‍රපටයේ ගගන චරිතය ලෙසත්, 2015 වසරේ ලතින් සිංගෝ චිත්‍රපටයේ ජුලියට් චරිතය ලෙසත්, 2016 වසරේ රන්දේ දුන්නක් චිත්‍රපටයේ රශ්මි ලෙසත් දායක වී තිබෙනවා. ඇයගේ අවසාන චිත්‍රපටය වන මෑතකදී නිෂ්පාදනය වුණ ආදරණීය ප්‍රාර්ථනා චරිතයේද ඉතා විශිෂ්ට නිර්මාණයක් වෙනවා. ඇයගේ පියා දිනේත් පියසාත් වන අතර මව ශ්‍රියානි පියසාත්, සහෝදරීන් දෙදෙනා දිනක්ෂි පියසාත් සහ ශේෂාද්‍ර පියසාත් වෙනවා. ඔවුන්ද කලා කටයුතුවල නිරත වන්නන්. ඇය 2012 වසරේ හොඳම ළමා නිළියට හිමි සම්මානය දිනා ගන්නවා. ඒ සඳගිරි පව්ව ටෙලි ඩ්‍රාමා එකෙන්. හොඳම නිළිය ස්ලිම් නෙල්සන් සම්මානය 2018 වසරේ හොඳම නිළියට හිමි සම්මානය දිනා ගන්නවා. 2017 රයිගම් ටෙලිස් ජනප්‍රියම නිළියට නිර්දේශ වෙනවා. දෙරණ ෆෙයර් ඇන් ලව්ලි ස්ටාර් සිටි 2018 කිරුළ ජයග්‍රහණය කරනවා. ඒ ඇයගේ සහෝදරිය වූ දිනක්ෂ ප්‍රියසාත් සමගින්. 2021 හිරු මෙගා ස්ටාර් සීසන් 3 දෙවනි ස්ථානය දිනා ගන්නවා. ඇය තවමත් විවාහ වී නොමැති අතර මේ වන විට දිනේෂ් ගමගේ සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වනවා. ඇගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ෂණෝද්‍ර පියසාත් ගැන ඔයාලා දන්න දේවලුත් අනිත් අයට දැනගන්න පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. තවත් ඔයාලා ආදරය කරන ජනප්‍රිය චරිතයක් සමගින් ඉක්මනට හමුවෙමු. මේ වගේ වීඩියෝ හැමදාම බලන්න මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එක ළඟටම ගෙන්න ගන්න පහළ තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් සමගින් ඉක්මනට හමුවෙමු. සුබ දවසක්.